आयो अन्न उब में कुतुवाने सीधे टीवी प्रधान प्रवृत्ति विकाशे समखे दस विदस नवम तुरुतुरु समगिन अदत मामा चोलनी प्रेमतुंग मामा प्रसन्न जयन हत्ते प्रथमेन सिरास्ताला चैनल फो वीडियो पटय देशपालन अरमुनु मूलिक कोटकत एकक बव ब्रितान्या श्रीलंका महाकुमसारिसवरया कियाई श्रीलंका सेवकिन आरंभ कल वेडवर्चने नवता देमे 2012 अयवेन इंडियाव 17 किन आरक्षक वीदम वेड कराई शतक 100क लबागत लव एकम क्रिकेट क्रीडकया बवट सचिन पात्वे देशीय पुआत ओब वेतगिन एन्ने මුලින්ම අවධානය දේශීය පුවත් වෙත පසුගියදා බ්‍රිතාන්‍යයේ channel 4 නාලිකාව මගින් ශ්‍රී ලංකාවේ යුද අපරාධ සම්බන්ධයෙන් විකාශය කළ වැඩසටහන සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ මාධ්‍ය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පවසන්නේ පෙර වතාවේ මෙන්ම මෙවර channel 4 වැඩසටහනද සාමාජීය තොරතුරු විකාශය කර ඇති බවයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල සසිවාරයේ අවධානය ශ්‍රී ලංකාව වෙත යොමු ඇති අවස්ථාවක මෙබඳු වැඩසටහනක් විකාශය කිරීමේ අරමුණ ශ්‍රී ලංකාවට එරේ පාර්ශවයන් උසිගැන්වීම බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පෙන්වා දෙනවා. නරඹන්නන් නොමග යවන මෙම වැඩසටහන දේශපාලන අරමුණු සහිතව විකාශය කර ඇති බවයි මාධ්‍ය නිවේදනයේ පවසන්නේ. එමෙන්ම මෙම වැඩසටහන විකාශය කිරීමට පෙර ඒ සඳහා යොදාගත් වීඩියෝ දර්ශන සහ අනෙකුත් සාක්ෂි ශ්‍රී ලංකා රජයට ලබා දීමට channel 4 නාලිකාව ප්‍රතික්ෂේප කළ බවත් එමගින් ඊට නිසි ප්‍රතිචාර දැක්වීමේ අවස්ථාව අහිමි කළ බවත් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය පවසනවා. එමෙන්ම මෙම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ යුද්ධය අවසන් වීමෙන් පසු සිදු වූ සංවර්ධනය පිළිබඳ කිසියම් හෝ සඳහනක් කිරීමට channel 4 නාලිකාව අපොහසත් වී ඇති බවයි. श्रीलंका राज्य मगिन पत्कल उगत पाडम प्रतिसंधान कमिशन वार्ताव मगिन श्रीलंकावत स्थिरसार साम्यक प्रतिसंधानयक लगाकर गत हेकि भव ब्रितान्य पवसनवा दकुनु आसियाव भार ब्रितान्य अमात्य अलिस्टिया बर्ट महता पवसन्ने मेसदह अतीते सिदुवु सिदुवीम संबंधेन पूर्णः अवंक वगकिमकिन युतु क्रियावलियक अवश्य भवयि ब्रिटानी विदेश कड़ुतमात्याशे नील वेब्बड़विय संधान कले ब्रिटानी चैनल 4 नालिकाव मगिन श्रीलंकाव संबंधेन विकाशय करन लद नव वीडियो पटे नरबीमिन अनतुरुव दकुणु आसियाव भार ब्रिटानी अमात्य अलिस्टिया बर्ट महता मेम अदहस पल कले बवयि अमात्यवरय संधान कले एक्सत् जातीन्गे मानव हिमिकम कौंसिलयेदी श्रीलंकाव संबंधेन वन योजनाव लबन सतियेदी सम्मत वन तेक् ब्रिटानी बलवत् उनन्दुयकिन पसुवुन बवयि එම යෝජනාව සම්මත වීම මගින් උගත් පාඩම් හා ප්‍රතිසන්දහන කොමිසමේ නිර්දේශ ක්‍රියාවට නැංවීමට අවස්ථාවක් ලැබෙනු ඇතයිද දකුණු ආසියාව බාර අමාත්‍යවරයා සඳහන් කරනවා. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එමගින් ශ්‍රී ලංකාව ස්ථිරසාර සාමයක් ඇති කිරීම සඳහා අතීත සිදුවීම් සම්බන්ධයෙන් පූර්ණ හා අවංක බවකින් යුත් ක්‍රියාවලියක් ඇති කළ හැකි බවයි. අමරිකා එක්සත් ජනපදයට අවශ්‍ය වැත්තේ ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනස් කිරීමට බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ඊයේ අම්පාර දමන ප්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වෙමින් රුද්‍ර කුමාරල්ලා නෙඩියමල්ලා දහස් ගණන් කොටි හිතවාදී දෙමළ ඩෑස්පෝරාවේ කට්ටිය ඒගොල්ලෝ එකාතක තියෙන දෙමළ ඊලාම් කොඩිය අනෙක් අතේ තියෙන ඇමරිකා එක්සත් ජනපද කොඩිය කොඩි දෙක අතේ අත් දෙකේ තියාගෙන තමයි ඒගොල්ලෝ කියන්නේ මහින්ද රාජපක්ෂගෙන් පලිගන්න ශ්‍රී ලංකා රජයෙන් පලිගන්න දඬුවම් කරන්න කියලා උද්ඝෝෂණය කරන්න ජිනීවා නුවරට වෙලා අන්න රොබටෝ බ්ලේක් පෙරේද කිව්වා නිව්යෝර්ක් මාධ්‍යවලට මෙහෙම ගියොත් ලංකාව වැඩි කාලයක් යන්න කලින් ගිනි ජාලාවක් බවට පත් වේවි. ඒගොල්ලන්ට ඕනේ එක රජයේ ඇතම් අමාත්‍යවරුන් පවසන පරිදි රජය හා ඇමරිකා එක්සත් ජනපදය අතර ප්‍රතිවිරෝධයක් නොමැති බව ජන අරගල ව්‍යාපාරය පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් එම පෙරමුණේ කැඳවුම් කරු චමීර කොස්වත්ත මහතා පැවසුවේ ශ්‍රී ලංකාව හා ඇමරිකාව අතර එකඟතාවන් පවතින බවයි.
මුලින්ම යුද සහයෝගිතාවේ ඉඳලා ඇමරිකා එක්සත් ජනපදයේ එක්ක ගිවිසුම් වලට එළඹුණේ මේ ආණ්ඩුව. අර විමල් වීරවංශලා කියනවානේ මේ ඇමරිකන් බඩු ගන්න එපයි කියලා. ඉතින් විහිළු කරන්නේ නැතුව ඉස්සෙල්ලාම මේ ආණ්ඩුව ඇමරිකා එක්සත් ජනපදයේත් එක්ක අසං කරපු ගිවිසුම් වලින් ඉවත් වෙන්න කියලා. ඔය කියන තරමේ මේ ආණ්ඩුවයි ඇමරිකා එක්සත් ජනපදය අතර ප්‍රතිවිරෝධිකුත් නැහැ. ඒවා මේ කරලිය රඟ දැක්වෙන නාටක. යටින් තියෙන්නේ බොහොම බරපතල පැහැදිලි එකඟතාවය. අපි පැහැදිලිව කියන එකයි මේතන අපේ මානව හිමිකම් ආරක්ෂා වීම සඳහා මොකවත් වෙන්නේ නැහැ. මොකද මේ මානව හිමිකම් නෙමෙයි ප්‍රශ්නේ. මේ කලාපීය බල දේශපාලනයේදී ඉන්දියාව චීනයට ඇමරිකා එක්සත් ජනපදයට මේ සියල්ලන්ට ඕන කරන්නේ තමන්ගේ අරමුණු වලට තමන්ගේ ආර්ථික වැඩපිළිවෙල වලට ගැළපෙන ආකාරයට මේ රටේ ආණ්ඩු හසුරුවා ගැනීම. ඒ හසුරුවා ගැනීම සඳහා මෙවැනි ප්‍රශ්න පාවිච්චි කරනවා. ඒ නිසා මේ ජනතාව පිළිබඳව ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව මොනවා හරි ක්‍රියාවලියක් සිද්ධ වෙයි කියලා අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශ්‍රී ලංකාව තුල ඇමරිකානු ගති පාලකෙක් පිහිකිරීම සඳහා ඇමරිකාව උත්සාහ කරමින් සිටින බව මෞබිම සුරකීමේ දෙස් විදෙස් සංවිධාන එකමුතුව පවසනවා. අද කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් රුහුණු රට භික්ෂු සංගමේ ප්‍රධාන ලේකම් ඔමාර් කස්සප හිමියන් මෙම අදහස් පළ කළා. ජාත්‍යන්තරය තුල ඇමරිකාව හැසිරෙන ආකාරය දිහා බලනකොට ඇමරිකන් ගැති පාලකෙක් මේ රටේ බිහි කරගන්න ගන්න වෑයමේ ප්‍රතිඵලයක් තමයි ඔය සියලු ඔය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කරනයි කියලා කිව්වට ඒක උන් දන්නවා. ඒගොල්ලෝ හොඳටම දන්නවා මේ රටේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය වුණේ නැහැ. නමුත් ඒකට මාතෘකාවක් අවශ්‍යයි. සමිරට ආක්‍රමණය කරන වැඩපිළිවෙලක මුහුණුවරක් තමයි ඔය මානව අයිතිවාසිකම් හරහා ඉස්සරහට ඉන්නේ කියන එක අපි පැහැදිලිවම කියන මේක මේ රටේ ජනතාව තේරුම් අරගෙන ඉන්නේ. 23 බැරි වුණොත් ලබන ඔක්තෝබර් වලත් ඒගොල්ලෝ මේක කියනවා මේ මානව හිමිකම් චෝදනාව අපිට. මේවට ඉඩ ලැබෙන්නේ නැහැ. අපි පැහැදිලිව කියනවා ඇමරිකාවට මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ ඊනියා බොරු යෝජනාවලිය ගේන්න එපා. ගෙනල්ලා පරාජයට පත් වෙන්නත් එපා. උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසම් වාර්තාව පිළිගැනීම සම්බන්ධයෙන් ආණ්ඩුව තුල එක් මතයක් නොමැති බව එක්සත් ජාතික පක්ෂය පවසනවා. අද පෙරවරුවේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ කොමිසම් වාර්තාවේ පිළිගන්නා කොටස් හා නොපිළිගන්නා කොටස් පිළිබඳව රජය රටට හෙළි කළ යුතු බවයි. අද ආන්දෝලනාත්මක ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නේ තමයි සමහර ඇමතිවරු දැන් ප්‍රකාශ කරන්න පටන්ගෙන තියෙනවා LLRC වාර්තාව සම්පූර්ණයෙන්ම පිළිගන්නේ නැහැ කියලා. ඒ කියන්නේ දැන් LLRC වාර්තාව කොටස්සේ පිළිගන්නවා කියලා තමයි කියලා දෙන්නේ. මහින්ද සමරසිංහ මැතිතුමා එහෙම කිව්වේ නැහැ. නමුත් එහෙම එසේ තියෙද්දි නිමල් සිරිපාල මැතිතුමා 52 දෙනෙක් සමග ගියපු තවත් ඇමතිවරෙක් එතුමා ප්‍රකාශයක් කරනවා පත්තරයකට LLRC වාර්තාවේ සම්පූර්ණ කරුණු පිළිගන්නේ නැහැ කියලා. මෙතනදී ආණ්ඩුවේ ක්‍රියාපටිපාටිය පිළිබඳව අති විශාල අර්බුදයක් ගැටලුවක් අපි අතර පෙන් නගිනවා. ඉතින් අපි ඉල්ලා සිටිනවා අද ආණ්ඩුවේ කැමති වෙන කොටස් ටික මොනවාද, කැමති නොවන කොටස් ටික මොනවාද කියලා අපිට දැනුම් දෙන්න කියලා. පැහැදිලිවද දැනුම් දිය යුතු වෙන්නේ සම්පූර්ණ කොමිෂන් වාර්තාවම පිළිගන්නේ නැහැ කියලා නේ කියලා දිනවනේ. එහෙනම් පිළිගන්නා කොටස මොකද්ද? පිළි නොගන්නා කොටස මොකද්ද කියලා අපිට දැනුවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. යුද හමුදාව හැරගිය සෙබළුන් දස දිනකට නවතැන් ලබා දී ඔවුන්ව රාජපාක්ෂිත භාවයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් හිටපු යුද හමුදාපති සරත් පොන්සේකා මහතාට හා ඔහුගේ ලේකම් වශයෙන් කටයුතු කළ කපිතාන් සේනක හරිප්‍රිය මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුව අප්‍රේල් මස 25 වෙනිදා පස්වරු 1:30 දක්වා අද කල් තැබුණා. ඒ එම නඩුව බස්නාහිර පළාත් මහාධිකරණයේදී අද යළි කැඳවූ අවස්ථාවේදී අද දිනේදී ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සාලිය පීරිස් මහතා විසින් මෙම නඩුවේ පළමු සාක්ෂිකරු වන බ්‍රිගේඩියර් අශෝක වීරසිංහ මහතාගෙන් හරස් ප්‍රශ්න විමසීම සිදු කළා. එෙහිදී නීතිඥ පීරිස් මහතා විමසා සිටියේ ෆොන්සේකා මහතා ආරක්ෂක මණ්ඩලික ප්‍රධාන තනතුරෙන් විශ්‍රාමයෙන් පසු ඔහු සතුව පැවති වාහන හාස්‍යබලුන් ඉවත් කර ගැනීමට නියෝග ලබා දුන්නේ කවුරුන්ද යන්නයි. ඊට පිළිතුරු දුන් බ්‍රිගේඩියර් වීරසිංහ මහතා සඳහන් කළේ මේජර් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සවස 5ට පමණ දුරකථනයෙන් මෙම නියෝගය ලබා දුන් බවයි. इनपसु महाधिकरण विनसुरु सुनील राजपक्ष महता तीरने कले हरस प्रश्न विमसीमा अप्रैल मस 25 दिन धवल एकाईतिह दक्वा कालते बीमटाई एदिन दक्वा नंडुव कालते भू विनसुरुवरया एदिनेट देवन हा तेवन साक्षिकरुवन वन कर्नल एटिगोल्ला हा कर्नल प्रेमलाल यन महत्वरुंट हा चूदित यंदे दिनाटद अधिकारिणी हमुवे पिनी सिटिन लेस नियोग कला रटे मिनिसुंट वेले वेलने कन्न बोंडे ने इदुं हितुं ने एमति मंडले इदिय तलावे गिहिल्ला नरिया कांदे साद पावत करनो फुटबॉल तरंग तियनो रोमे गिनी
इल्लियन केपियाक मूल करगाने मिन श्रीलंका में सेवकी नारंभकले वैदवर्चनीय अदर पस्सरुवे नवतादमी मिटर समस्त लंका प्रवाहन सेवक संगमे तीरने कला अपकल विमसीमकदी एम संगमे प्रधान लेखम सेपाल लियनगे महता पवसुवे अद पस्सरुवे पवती साकच्छावकिन अनतुरुव तम इल्लियन वलट प्रवाहन अमात्यांशय अवश्य विसंदुम लबा दीमट पीवरगत बबई ඒ අනුව හෙට දිනේ සිට ජතා පරිදි ශ්‍රී ලංකම බස් ධාවන කටයුතු සිදු කරන බවද ඒ මහතා සඳහන් කළා. ශ්‍රී ලංකම සේවකීන්ගේ සාධාරණ ඉල්ලීම් ලබා දෙන කරපු අරගලය දර නියෝජ්‍ය අමාත්‍යතුමා සහ ශ්‍රී ලංක සභාපතිතුමා සමඟ කළ සාකච්ඡාවේදී ඔව් ලිඛිතව පොරොන්දු වුණා කළොත්තා සත්‍යපිය රතුප අනිවාර්යෙන් මූලික රතුප ලබා දෙන බවට අපේ අතින් දින පරියටත් ඉන් අනතුරුව අර්ධසාධක අරමුදල් එක මුදල් මාස දෙකක් ඇතුළත පොලියක් සමග බැම්පුගත කරන බවටත් ඉන් අනතුරුව පාර්ශ්වයෙන්ුයි හතර වෙනකොට සියල්ල ලබා දෙන බවටත් අනතුරුව මහා බාණ්ඩ ආධාරයෙන් ලැබිය යුතු මූල්‍ය ප්‍රතිපාදන ලබා ගන්න බවටත් ලිඛිතව පොරොන්දු දුන්නා එනිසා අපි මේ මෙතෙක් කල අරන්වා වෘත්ති ව්‍යාමාර්ගය එත දින නිමවට පත් කරන්න මේ ශ්‍රී ලංකම ශ්‍රේෂ්ඨයන්ගෙන් වගකීම් උරුදුකමක් වශයෙන් ඉල්ලා සිටිනවා වටරට දහවන තරගයක් හේතුවෙන් අද සහ හෙට යන දිනවල සවස 6න් පසු මහනුවර නගරයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා සඳහන් කළේ මේ හේතුවෙන් සිදුවන අපහසුතාවයන් අවම කර ගැනීම සඳහා රියදුරන් විසින් විකල්ප මාර්ග භාවිතා කිරීමට කටයුතු කළ යුතු බවයි. මහනුවර නගරයේ අද සහ හෙට දිනවල පැවැත්වෙන නියමිත මෝටර් ධාවන තරගයක් නිසා මාර්ග කීපයක් වාහන ගමනාගමනයේ සීමා වෙනවා. ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන වාහන හැරෙන්නට අනිත් වාහන සදා තමයි මේ තත්ත්වය බලපාන්නේ. මහනුවර නගරයෙන් කටුගස්සට දෙසට පිටවන වාහන පොලිසිය අංගයට පැමිණ තිලක් රත්නායක මහතුත් ඔස්සේ මහයාවතේ ගමන් කර යා යුතුයි. අඟුරංකිත තෙල්දෙන්නේ විසින් නගරයට අතුරුන වාහන සංගරාජ මහතුත් ඔස්සේ පැමිණ පල්ලිය පාර ඔස්සේ බෝගම්බර බන්ධනාගාරය අසමට පැමිණ අවශ්‍ය දිශාවකට ගමන් කරන්න පුළුවන් නගරයෙන් කොළඹ දිශිත පිටවන වාහන දුම්රිය මාර්ගයෙන් අසලින් විලමුගපල්ලව මාවත ඔස්සේ ඒ වගේම SWRG බණ්ඩාරනායක මාවත ඔස්සේ දෙපල්පෙට්ටිය අන්තිරගම ත්‍රිමාව බණ්ඩාරනායක මාවත ඔස්සේ ඒ වගේම කොළඹ දිශින් නගරයට අතුරුන වාහන ගැටමේ ක්‍රීඩාංගණයේ අසලින් විලමුගපල්ලව මාවත ඔස්සේ භාවිත කරන්න පුළුවන් තරගය නැරඹීමට පැමිණෙන අයටත් තරංකරුවන්ටත් විශේෂ රථගාල් සුදානම් කර තිබෙනවා දහවල් කාලේ මාර්ගවල වාහන ගමනාගමනයේ සම්බන්ධයෙන් කිසිම අපහසුතාවයක් ඇති වෙන්නේ නැහැ අද සහ හෙට දින දෙකේම සවස 6න් පසුව තමයි මෙම විශේෂ මාර්ග සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ කුඩා කර්මාන්තකරුවන් රටක සංවර්ධනයට ඉහළ දායකත්වයක් ලබා දෙන බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ව්‍යවසාය 2012 අලෙවි ප්‍රදර්ශනය විවෘත කරමින්. ව්‍යවසාය 2012 අලෙවි ප්‍රදර්ශනය සහ ව්‍යාපාරික හමුව මේ දිනවල බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වෙනවා. වසරේ දෙවන්තම ව්‍යවසාය සම්ප්‍රාප්තිය ලෙස සැලකෙන මෙය ලබන 13 දා දක්වා පැවැත්වෙනු ඇති. व्यवसाय 2012 අලෙවි ප්‍රදර්ශනයේ සඳහා සහභාගී වූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රටක දියුණුවට විශේෂයෙන්ම ඉවහල් වෙන්නේ මහා පරිමාණයේ ව්‍යාපාරිකයට වඩා කුඩා ව්‍යාපාරිකයින් ඒ තුලින් ජනතාව අතර ආදායම සමසේ බෙදී යාමක් සිද්ධ වෙනවා අධිකරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ මහින්ද චින්තනය තුල ගැබ් වෙලා තියෙන ඒ අදහස